සූවිසි විවරණ මහා ගුණ පූජා 2024. පෙරුවන් සරණයි පින්වත් සියලු දෙනාටම. සූවිසි විවරණ මහා ගුණ පූජා පෙළහර 2024 නමින් අපි මහා පුණ්‍ය කර්මයක් සංවිධානය කරමින් පවතිනවා. ලෞතුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ මහා බෝසත් අවදියේ පටන් මහා පාරමිතා ගමනක් පූර්ණේ කරන්ට යෙදුණා. මහා බෝසතාණන් වහන්සේ නමක් බොහෝ කාලයක් ඒ පාරමිතා පුරන්ට යෙදුනේ ලෝක සත්වයන් හඬන, වැළපෙන, ශෝක කරන මේ කියන්නා වූ ඒ තත්ත්වයෙන් නිදහස් කරලා ලෝකයාට නිවීම සැනසීම උදා කරලා දෙන ඒ අමෘත මහා නිවන ලබා දෙන්න. උන්වහන්සේගේ වෙනත් ලාභ අපේක්ෂා බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. බොහෝ කාලයක් පුරාවට තමන්ගේ ඒ යම්තාකු සැපයක්, තමන්ගේ ආත්මලාභයක්, කීර්ති ප්‍රශංසාවක් බලාපොරොත්තු වෙන්නේ නැතුව බොහෝ කාලයක් පුරාවට අප්‍රමාණ වූ ලෝක සත්වයන් කෙරෙහි දයානුකම්පාවෙන් යුක්තව තමයි උන්වහන්සේ පාරමිතා ධර්මයන් පූර්ණේ කරලා ඒ පිළිවෙලින් සූවිසි විවරණයන් ලබාගෙන උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ. ඉතින් මේ මහා බෝසතාණන් වහන්සේ නමක් සසර එනකොට පාරමිතා පුරාගෙන යන ගමනේදී පළමුවෙන්ම ලෞතරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමකගෙන් විවරණ ලබා ගන්නවා. ඒ පළමුවෙන් ලබා ගන්න අවස්ථාවට කියනවා ප්‍රථම අභිනීහාරය කියලා. ඒ ප්‍රථම අභිනීහාරය ලබා ගන්න අවස්ථාවේදී ප්‍රථම ඒ බුද්ධ ආශිර්වාදය ලබා ගන්න අවස්ථාවේදී අනාගතේ ඒකාන්තයෙන් බුදු වෙන බවට සියලු කරුණ කාරණා සකස් වෙලා අවසන්. නමුත් ඒ සියලු කරුණු කාරණා සකස් වෙලා අවසන් වුණත් උන්වහන්සේලා සම්මා සම්බුදු පියාණන් වහන්සේලා 24 නමකගෙන් තවත් විවරණ ගුණයන් පූර්ණේ කර ගන්න ඕනි. ඒ බුදු පියාණන් වහන්සේලාගෙන් මේ විවරණ ආශිර්වාදයන් ලැබෙන්නේ මහා බෝසතාණන් වහන්සේ නමක් ඒ ගුණයන්ට පත් වුණාට පස්සේ. ඉතින් එතෙන් පටන් සූවිසි විවරණයක් පරිපූර්ණ භාවයට පත් කළා තමයි ලෞතරා සම්මා සම්බුද්ධත්වයට මේ මහා බෝසතාණන් වහන්සේලා පත් වෙන්නේ. ඉතින් මේ ගමන බොහෝම ආශ්චර්යජනක ගමනක්. ඒ වාගේම තමයි මේ ගමන බොහෝම දුක් පීඩාවන් විඳගෙන, අප්‍රමාණ වූ දුක් වේදනාවන් විඳගෙන තමයි උන්වහන්සේලා ඒ සසර ගමන් කරලා මේ ලෞතරා බුද්ධත්වයට පත් වෙන්නේ. ඉතින් මේ ගමන පුදුමාකාර ආශ්චර්යජනකයි. ඒ ලෞතරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණ ආශ්චර්යයි. ඒ වාගේම අද්භූතයි. අද්භූත ආශ්චර්ය වූ මහා ගුණස්කන්ධයක් තිබෙනා වූ ලෞතරා සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගේ ඒ බුද්ධත්වයේ කරා පැමිණි ගමන් මාවත උන්වහන්සේලා ඒ බුදු පියාණන් වහන්සේලාගෙන් ලැබුවා විවරණ ආශිර්වාදයන්. ඒ ලෞතරා සම්මා සම්බුදු පියාණන් වහන්සේලා විවරණ ආශිර්වාදයන් ලබා දෙන අවස්ථාවේදී ඒ ලෞතරා සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ අප්‍රමාණ වූ පාරමිතා ශක්තියට ලෝමාදි දේශයේ සහජාතව පහළ වී වදාළව ජයශ්‍රී මහා බෝරජාණන් වහන්සේලාගේ ඒ සියලු ආකාර ආශිර්වාද බල මහිමයන් සිහිපත් කරලා ඒ බෝධින් වහන්සේලා වඩමවලා ඒ බෝධින් වහන්සේලා උදෙසාද සිදු කරගන්ට දෙන්නා මහා පූජෝපහාරයක් තමයි අපි මේ සංවිධානය කරමින් පවතින්නේ. ඉතින් එක ආකාරයකින් බුදු පියාණන් වහන්සේලාගේ මහා ගුණස්කන්ධයට, ඒ වාගේම තවත් ආකාරයකින් මහා බෝරජාණන් වහන්සේලාගේ මහා ගුණස්කන්ධයට, ඒ වාගේම අප මහා බෝසතාණන් වහන්සේලාගේ මේ විවරණ ගුණයන් සිහිපත් කරගෙන සිද්ධ කරන මේ මහා අනර්ග පූජෝපහාරයක් තමයි මේ ආකාරයෙන් සිද්ධ වෙන්නේ. අපි කල්පනා කළ බැලුවොත් ගුණෝතුන් අතර සියලු ආකාරයෙන් පරිපූර්ණයි ලෞතරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ. අපි මෞගුණේ පියගුණේ ගත්තත් ඒ සියලු ආකාර මෞගුණ පියගුණයන්ගෙන් අග දැම්පත් වෙනවා අමා මෑණියන් වහන්සේ, බුදු පියාණන් වහන්සේ. ඒ වාගේම අපි ගරු කරන අය අතර ගුරු ගුණේ ගත්තත් ඒ සියලු ආකාරයෙන් පරිපූර්ණ වෙනවා තිලෝගුරු බුදු පියාණන් වහන්සේ. ඒ වාගේම තමයි අපිට නොයෙක් ආකාරයේ උදව්වක් උපකාරයක් කරපු යම්තාකු පිරිසක් ඉන්නවද? ඒ වගේම අපි ගුණයක් සිහිපත් කරන යම්තාකු පිරිසක් ඉන්නවද? ඒ සෑම සියලු සත්පුරුෂ ගුණයන් අතර අග්‍රශ්‍රේෂ්ඨ වෙනවා ලෞතරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ. ඉතින් සියලු ගුණයන්ගෙන් සියලු ආකාරයෙන් පරිපූර්ණ වෙච්ච ලෞතරා සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගේ ඒ අප්‍රමාණ වූ මහා ගුණස්කන්ධයක් සිහිපත් කරගෙන ඒ උතුම් වූ ගුණයන් උදෙසා සිද්ධ කරන්නා වූ මහා පූජෝපහාරයක් හැටියට මේ පූජෝපහාරය අපිට පෙන්වා දෙන්න පුළුවන්. මෙබඳු මහා පූජෝපහාරයන් සිද්ධ කර ගැනීම තුළින් ඒකාන්ත වශයෙන් මෙලොව අභිවෘද්ධිය සල්සා ගන්නට හේතු වාසනා පහළ කරනවා, පරලොව අභිවෘද්ධිය පිණිස හේතු වෙනවා, ඒ වාගේම නිවන් අවබෝධයට පහසුව පසුතලයේ සැකසෙනවා. මේ සම්බුද්ධ ශාසන උදෙසා යම් කිසි කෙනෙක් ප්‍රසාද මාත්‍රයක් හරි ඇති කරගත්තා නම් ඒ ඇති කරගත් ප්‍රසාද මාත්‍රය තුලින් නැගෙන පුණ්‍ය ශක්තිය ප්‍රමාණ කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ පුණ්‍ය ශක්තිය ඒකාන්ත වශයෙන්ම සසර සැප විපාක ලබා දෙමින් ඒකාන්ත වශයෙන් නිවන් අවබෝධයේ පිණිසම හේතු වාසනා පහළ කරනවා.
සූවිසි විවරණ මහාගුණ පූජා 2024 බුදුගුණයන්ට උපහාර කරන චේතියක් සදිසි පූජනීය සිත්තැති කෘතවේදී ඔබටත් මේ වෙසක් මංගල්ලේ උදාවෙන මංගල නිමේෂය. සූවිසි විවරණ මහා ගුණ පූජා මැයි 26 වැනි ඉරිදා අලුයම මෙහිමත සුපූජනීය රුවන්මැලි මහා සෑය අභියස. නිවෙන මඟ කියන වහරක ටීවී